දැන් පහුගිය කාලේ පාතාල නායකයෙක් පිච්ච මදුෂ් ඝාතනය කළා. දැන් මිනිස්සු හරි ඒ වෙලාවේ බොහෝ විදිහට සමාජ මාධ්‍ය ජාලවල කතා කරා මදුෂ් ඝාතනය සම්බන්ධයෙන් යම් බෙම් වඩවියක මදුෂ් ඝාතනයට සති ගානකට කලින් සති කීපයකට කලින් ඒ සම්බන්ධයෙන් පළ කළ තිබ බොහෝ ඝාතනය කිරීමක් සිද්ධ වෙනවා කියලා. මේ කාරණා කතා කරන අතරේ එදායම ඝාතනය සිද්ධ වීම සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මිනිස්සු ඒ ගැන කතා කරා. නමුත් ඒ එම අවස්ථාවේදී ඔවුන්ගේ නිදහසට කාරණාවක් කිව්වේ මදුෂ් ඝාතනය කරේ ඒ පොලිස් නිලධාරීන් නෙවෙයි මේ යම් පුද්ගල කණ්ඩායමක් විසින් ඇවිල්ලා මේ ඝාතනය කරා කියලා. දැනට මදුෂ් ඝාතනය වෙලා දවස් කීයක් ගත වෙලා තියෙනවද? මාස ගන්න කීයක් ගත වෙලා තියෙනවද? හැකියාවක් තිබුණාද අපගේ විමර්ශන නිලධාරීන්ට මේ කිසිම ඒ ඒ ඒ පාතාලයේ සම්බන්ධ කවුරු හරි පුද්ගලයෝ ඉන්නවනම් අත්අඩංගුවට ගැනීමක් කරන්න හැකියාවක් තිබ්බද? එහෙම නැත්නම් ඔවුන් සම්බන්ධ යම් තොරතුරක් හොයා ගන්නට තිබුණාද? දැන් මොහුන්ද කියන්නේ දක්ෂ විමර්ශනික නිලධාරීන් කියලා. දැන් අපි දන්නවා මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නිලධාරී වෙනත් ආයතනවල හිටපු නිලධාරී මාරු කළ යවලා තියෙනවා. මේ හිටපු වර්ෂ ගණනාවක් තුල ඉතාම දක්ෂ පළපුරුදු විමර්ශක නිලධාරී දැන් පත් කළා තියෙනවා අලුත් නිලධාරී. මම අහන්න කැමතියි ඕගලන්ට හැකියාවක් ලැබුණාද මේ කියන පාතාල නායකයි එහෙම නැත්නම් මේ කියන අපරාධකාරී දැන් මේ කාලවකවානුව තුල යම් යම් මිනිමරුන් ඝාතන සිද්ධ වුණානේ ඒව සම්බන්ධ සම්බන්ධ වැරදිකාරයන් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබුණාද? එහෙනම් කොහොමද කියන්නේ දක්ෂ විමර්ශක නිලධාරීන් ඒ කාලයට වඩා මේ කාලේ හිටියා කියලා කියන්නේ කොහොමද? කිසිම විමර්ශනයක් සිද්ධ වෙලා තියෙනවද පැහැදිලි විනිවිදභාවයකින්? ශානිය අබේසේකර ගැන කතා කරනවා. පුද්ගලිකව ශානිය අබේසේකර කියන නිලධාරියා ගත්තොත් මම අධිකරණේ පුද්ගලිකව විවිධාකාරයේ ගැටීම් ඇති කරගත්ත නිලධාරී. එතුමාත් දන්නවා මාත් දන්නවා අධිකරණයක් දන්නවා විවිධාකාරයේ ගැටීම් ඇති කරගත්ත ඒක හේතුව ඔහුගේ වගේ පුද්ගලික කාරණාවක් නෙවෙයි යුක්තිෂ්ඨ කර ගැනීමේ කාර්යයට යාමේදී යම් යම් ආකාරයේ පත ගැටුම් ඇති වුණා. නමුත් පුද්ගලිකව මම සැලකන පුද්ගලියෙක් තමයි රහස් පරීක්ෂක නිලධාරියෙක් විදිහට විමර්ශක නිලධාරියෙක් විදිහට තමන්ට පැවරුණු කාර්ය කිසිද බලපෑමකින් තොරව කටයුතු කරන්න කොන්දක් තිබ්බ මිනිසෙක් ශානිය අබේසේකර කියන්නේ. ඒක මට දැන් කියයි මට විවේචනය කරයි ඔය ශානිය අබේසේකරට ඔන්න කඩේ යනවා ශානිය අබේසේකර වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඔව් මම කැමති එවැනි නිලධාරියෙක් වෙනුවෙන් පෙනී ඉන්න. හේතුව මොකද පිටකොන්දක් සහිතව නිලධාරියෙකුට නිලැඳුමක් ඇඳගත්තාම මේ රටේ වැඩ කරන්නට බැහැ. ඔහුන් අසරණ කරනවා. ඔහුන්ට ඒ තරුපටි ගහගෙන ඔහුන්ට ඊළඟ තරුවට යන්නේ කොහොමද කියන සිහිනයක් විතරයි තියෙන්නේ අපේ රටේ නිලධාරීන්ට. ඔහුන්ට හැකියාවක් නැහැ තමන්ගේ දරුව පවුල් ගැන හිතන්නේ නැතුව රටේ ආරක්ෂාව රටේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව විමර්ශනයක් කරන්න. ශානිය අබේසේකර ඒක පහුගිය අවුරුදු ගණනාවකදී ඒක පිළිඹු කළ පෙන්නවා තමන්ට ගෙයක් දොරක් නැතුව තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව නැතුව ඔහු තමන්ගේ ඉතා විශාල ගණනාවකගේ මිනිස්සුන්ගේ ඝාතන ත්‍රස්තවාදී ඝාතන ඒ වගේම වෙනත් සාමූහික අපරාධ විමර්ශනය කළා ඒවයේ ප්‍රගතිය ගත්තා ඒවයේ සාක්ෂි එකතු කරා ඒ සාක්ෂි අධිකරණ වලට ඉදිරිපත් කළා ඒ අධිකරණ වලට ඉදිරිපත් කරපු සාක්ෂි ඒ විමර්ශන වලදී හබ කරන්නට තිබුණා මොකද පාර්ශවයන් දෙකක් අධිකරණයක ඉන්නවා එක පාර්ශවයක නඩු කටයුත්තක් මෙහෙවන්නේ නැහැ කොයිම වෙලාවකවත් විත්තියේ නීතිඥවරු පැමිණිල්ල නීතිඥවරු ඉන්නවා ඔහුන්ට මේ වෙලාවේ ප්‍රශ්න කරන්නට තිබුණා ඒ සාක්ෂි සම්බන්ධයෙන් නමුත් හැමෝම නිහඬව ඉඳලා එම අධිකරණ වලින් ඒ නියෝග ලබා දුන්නට පස්සේ මේ දේශපාලන පෙරළියත් එක්ක දැන් මේ විමර්ශන නිලධාරියා කරපු හැමදේම බොරු සාක්ෂි සහ බොරු සාක්ෂි ගොඩනැගීමක් විදිහට පෙරළිලා තියෙනවා මම කැමති කියන්නේ රහස් පරීක්ෂක නිලධාරියෙක් විදිහට ඔහු හොයපු විමර්ශන බාලන ඔහු හොයපු විමර්ශන දුර්වල නම් මේ වෙනකම් මේ දැන් වසරකට කිට්ටු වෙන කාලය ගත වුණා අලුත් නිලධාරීන් අලුත් විමර්ශකීන් මේ රටේ අපරාධ සම්බන්ධයෙන් ගත්ත හොයාගත්ත තත්ත්වයන් මොනවද ජනතාවට කියන්න අලුත් මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච අපරාධවල සුළමුළු හොයාගත්තද ඒවට යොදාගත් අපරාධකාරයන් කවුද කියලා හොයාගත්තද එක්කෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබුණාද මොකක්ද මුල මේ කාලය තුල සිද්ධ වුනේ වැඩි හරියක් කරේ ඒ වගේ මිනිස්සු ඉතාම අසීරුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තියලා අවුරුදු ගාණක් මහන්සිල කරපු විමර්ශනවලින් අපරාධකාරයන් අධිකරණයට ඉදිරිපත් කරලා ඔහු නඩු කටයුතු කරලා ඔහු අධිකරණයේ ඉදිරියේ සාක්ෂි විභාගවලින් පස්සේ චූදිතයන් කරපු චූදිතයන් ගාල කඩාගත් හරක් ටික වගේ නිදහස් කරලා දාපු එක. එක කවුරුවත් මේ රටේ මේ කාලවකවානුව තුල මේ පුළුවන්කමක් තිබුණාද අපරාධකාරයෙක් අධිකරණයට ගේන්න? මොකක්ද දක්ෂතාවය? මොකක්ද විමර්ශන වල ප්‍රගතිය? කිසි දෙයක් නැහැ. මම දැක්ක පුද්ගලිකව අධිකරණ වලට යන සමහර විමර්ශනික නිලධාරීන් මෙලෝ සංසාරයක් දන්නේ නැහැ. නඩු පොතක් කියවලා නැහැ, බී වාර්තාවක් දන්නේ නැහැ. උඩ බලාගෙන ඉන්න අධිකරණට අහම ප්‍රශ්න කරනකොට. ඒගොල්ලොන්ද දක්ෂ නිලධාරීන් කියන්නේ? ඔහුන්ද රටක අපරාධ සම්බන්ධයෙන් විමර්ශනික නිලධාරීන් කියන්නේ? එතකොට ශානි අවේසේකරට අද වෙලා තියෙන තත්ත්වයේ ඒ විමර්ශන හරියට කරපු නිසා. ඌගෙන මම වැඩිදුර කතා කරන්න කැමති නෑ මොකද මම සම්බන්ධ වෙන සමහර නඩුවල ඌ විමර්ශනික නිලධාරියෙක් නිසා. නමුත් පුද්ගලිකව ඔහු විමර්ශන නිලධාරියෙක් විසින් තමන්ගේ කාර්යභාරය කරපු නිසා තමයි ඌට අද මේ වගේ තත්ත්වයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ශානිව දක්වන්නේ වැඩි කන්දට.
IDH රෝහල තියෙනවා මේ කොළඹ ආසන්නේ විවිධාකාරයේ පහසුකම් සහිත යම් 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 ප්‍රමාණික පහසුකම් සහිත දැන් තියෙනවා නමුත් ජීවිත අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා කියලා කියන කියලා පැහැදිලිවම කියද්දි ඔහුව දක්වන්නේ වැලිකන්ද ප්‍රදේශයට කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට අපි දන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයි ඔහු තමයි මේ රටේ ප්‍රබල නඩු ගණනාවක සාක්ෂි ප්‍රධාන සාක්ෂිකරු ඒ ඔහුගේ ඔහුගේ ජීවිතයේ යම් කිසි ආකාරයේ හානියක් වුණොත් ඒ සියලුම නඩු වලට ඒ සාක්ෂිකරුගේ සාක්ෂිය සහ ඒ නඩු වලට බලපෑම සිද්ධ වෙනවා මොකද මේ මේ තියෙන සියලුම නඩු කඩවල වලින් බඩු හොරතම් කරලවත් නැත්නම් බඩගින්නට පාන් රාත්තල හොරතම් කරලා ගිහිල්ලවත් කෙහෙල් කෙනක් අපු නඩු නෙවෙයි මේවා මේ රටේ මිනිස්සුන්ට අගතිය විච්ච මනුෂ්‍ය ඝාතන පැහැර ගැනීම එතකොට රටට විශාලාකාරයේ වංචා කරපු සූරාකෑම් කරපු සහ ජනතා මිනිසුන්ගේ දේපල මංකොල්ල කාපු නඩු මේවා මේ සාමාන්‍ය විදිහට අර කෙහෙල් කෙනක් හොරකම් කරපු එහෙම නැත්නම් පාංගෙඩියක් බඩගිනට හොරකම් කරපු දවස් ගණන් මාස ගණන් අප නැතුව මිනිසු රක්ෂිත බන්ධනාගාරගතව කරපු තීපු නඩු නෙවෙයි මේවා මේවා මේ රටේ මිනිසු වින්දිතයන්ගේ කාටවත් බෑ මේ රටේ වින්දිතයන්ගේ ජීවිතවල තීරණ ගන්න මොකද මේ මිනිසු අධිකරණයට ආවේ ඔහුගේ වින්දිතභාවය කියලා ඔහුන්ට අධිකරණයෙන් සාධාරණයක් ගන්න මේ රටේ ජනාධිපතිවරයාටත් මේ රටේ පාලකයන්ට බෑ වින්දිතයාට වෙන අසාධාරණ සම්බන්ධයෙන් තීරණ ගන්න ඒකට තමයි රටේ අධිකරණයක් තියෙන්නේ ඒකට තමයි ස්වාධීන අධිකරණයක් කියලා මේ රටේ ව්‍යවස්ථාවෙන් පත් කළා තියෙන්නේ. ඒ නිසා ඒකට බලපෑම් කරන්න රටේ ජනාධිපති නෙවෙයි කාටවත් හැකියාවක් නැහැ. ඒකේ එහෙම බලපෑම් කරනවා නම් ඒක ඔහුගේ දුර්වලතාවය සහ ඔහුගේ නොහැකියාව කියන එක තමයි ඒකෙත් පිළිබු වෙන්නේ. මොකද ඒ නොහැකියාව මත තමයි ඒ ආකාරයේ බලපෑම් සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අනිත් කාරණාව මේ රටේ අයවැයක් තිබ්බා. අයවැය තුලින් මිනිසුන්ට මොනවද ලැබිච්ච සහන කියලා ගත්තොත් ඔය අයවැය කියලා බැලුවොත් මොනවද සහන තියෙන එක කියන එක හොඳට තේරුම් ගන්නට පුළුවන්. මේ රටේ මිනිස්සු වෙනුවෙන් මොනවද සහන විදිහට වෙන් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන මේ රටේ කාන්තා නියෝජිතින් 12 දිනක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. හැබැයි ඒ කාන්තා නියෝජිතයෝ 12 දෙනා පක්ෂ විපක්ෂ වලින් තොරව ඒ කාන්තා නියෝජිත 12 දෙනා ඉදිරියේ තමයි අයවැය කියනකොට මේ සනීප ආරක්ෂක දුවා සම්බන්ධයෙන් බද්ද සම්බන්ධයෙන් කතා කරන්නේ. ලැජ්ජ වෙන්න ඕන මේක සමාජ මාධ්‍ය තුල කතා කරලා ඔහු විවේචනය කරාට පස්සේ තමයි සමහර නියෝජිතයන්ට මතක් වුණේ කාන්තාවක් කියන එක. දැච්ච වෙන්න ඕනේ ඒ කාරණාව. මොකද ඒක තමන්ගේ අයවැය ඒ කෙටුම්පතේ තිබ්බ බව දන්නවා මේ නියෝජිතින් 12 දෙනා. නමුත් ඔහුන් ඒක ගැන කතා කරන්නේ සමාජ මාධ්‍ය තුල මේවා කතා කරලා විවේචනය කරලා ඔහුන් සම්බන්ධයෙන් දැඩි විවේචන වාක් ප්‍රහාර එල්ල වුණාට පස්සේ මතක් වෙනවා තමන් කාන්තාවක් කියලා. ලැජ්ජ වෙන්න ඕනේ මේ කාරණාව. මොකද කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන මම දැක්ක එක නියෝජිතවරියක් පාර්ලිමේන්තුවේ කියන ජනතාවට මේ කාන්තාවන්ගේ ආරක්ෂාව ඉතාම සුරක්ෂිත කරපු ආණ්ඩුවක් තමයි තියෙන්නේ කියලා. මම අහන්න කැමතියි කාන්තාවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරලා තියෙන්නේ කොහෙන්ද? සනීප ආරක්ෂක තුවාවේ ඉඳලා බද්දක් අය කරද්දී නිහඩවෙ ඉන්න ආණ්ඩුවක්, නිහඩවෙ ඉන්න පක්ෂයක්, නිහඩවෙ ඉන්න විපක්ෂයක් කතා කරනවා මේ රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරලා තියෙන්නේ කියලා. බලන්න ගම්වල ඉන්න ළමයි බොහෝමයක් නාගරික වුණා. මේ වැඩි හරිය පාසල් යන්නේ නැත්තේ මොකටද? මාසිකව දවස් කීපයක් ඔහුන් පාසල් යන්නේ නැහැ. කොහෙලා බලන්න ඕනේ මේ කුරුදුවත්තේ ඉන්න නෝන මහත්තුරුන්ට පාර්ලිමේන්තු ගිහිලා ඔව තේරෙන්නේ නැතුව ඇති. නමුත් ගම්වලට ගිහිලා බලන්න දරුවෝ කොච්චර දුෂ්කරතාවයක් ඒ ගෑනු දරුවෝ විඳිනවාද ඒ කාල සීමාව තුළ. මේවා නිකන් ආණ්ඩුවක් කරන්නට ඕන දේවල්. ආණ්ඩුව සල්ලි ගොඩ ගහලා තමන්ගේ වාහන ගන්න, තමන්ගේ සුඛෝභෝගී ජීවිත ගත කරන්න, තමන්ට පිරිවරවලට වේදම් කරන්න නෙවෙයි මේ මිනිස්සුන්ගේ සල්ලි තියෙන්නේ. මිනිසුන්ගේ සල්ලි තියෙන මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ජනතාවට අත්‍යවශ්‍ය දේවල් සම්බන්ධයෙන් සානුකම්පිතව සැලකන්න මේ බද්දක් මෙච්චර අය කරන්න දැන් මේක විශේෂ බද්දක් අය කරන්න අවශ්‍යතාවයක් නැහෙනි ඉක්කො තිබ්බ විදියට දෙන්නට ඕන ඇයි මේ විශේෂතාවයක් පත් කරන්නේ ඇයි බද්දක් ගහන්නේ ඒතර කාන්තා නියෝජිතව 12 දිනක් ඉද්දී ඔහුන්ට නොහැකියාවක් තිබුණා මේ ගැන සාකච්ඡා කරන්න කතා කරන්න ඔහුන් කතා කරනවා අර යන්නේ කොයිද ඇහුවාම මල්ලේපොල් සමහර මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවා මේක තමයි උත්තරේ අහන්නේ සනීප ආරක්ෂක තුවාවෙත් බද්ද ගැන. නමුත් ඔහුන් කතා කරන්නේ ඔහුන් දුන්න රැකියා ගැන. ඔහුන් වෙළඳ පොළට මේ බාණ්ඩ ගෙනාපු ඒවා ගැන ඕවා. මේ තරම් නොදියුණු මානසිකත්වයක් තියෙන ජනතා නියෝජිතින් මේ ජනතාව පත් කළ යවලා තියෙන කියන ප්‍රශ්නයක් තියෙන නිසා කාන්තාව විදියට ලැජ්ජ වෙන්න ඕන. ඔය ජනතා නියෝජිතව 12 දෙනා. මොකද පක්ෂ විපක්ෂයක් නැහැ. ඇත්තටම කනගාටු වෙන්න ඕන අපේ රටේ දැනට තියෙන විපක්ෂය ගැන. ඔහු නිකන් අද ගොළු බීරෝ වගේ තමයි පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ. ඔහුගේ පෞද්ගලික දේවල්, ඔහුගේ නැන්දා මහාමලා ගැන, ඔහුගේ තාත්තා අම්මා ගැන කතා කරන වෙරෙන්නේ මේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. අපිට ඒවෙන් වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ පුද්ගලික ගනුදෙනු, දේශපාලනේ අවුරුදු ගණනාවක්, විවිධාකාරයේ ඩීල්, විවිධාකාරයේ ඔයගොල්ලන්ගේ ඔය ගේම් වලට තමයි මේ රට මේ මිනිස්සු මේ තත්ත්වයට පත් උනේ.
ආණ්ඩු බලය පෙරලි පෙරලි ඇවිල්ලා ආපහු පහරගෙන ওই විදිහට කටයුතු කරා. ඒ වෙන් පීඩාවට පත් වුණේ ජනතාව. ඒ නිසා ඔයගොල්ලන්ගේ පුද්ගලික කාරණාව මේ රටේ ජනතා නියෝජිතගේ පුද්ගලික කාරණාව පාර්ලිමේන්තුවේ කාලය අරගෙන මිනිසුන්ගේ සල්ලි නාස්ති කරගෙන ඒව කතා කරන්නේ නෙවෙයි පාර්ලිමේන්තුවට යන්නේ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්නට ඕන. අද ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අද ඒ ගැන කවුරුත්ම සාකච්ඡා කරන්නේ නැහැ. ඇහුවොත් ඔවුන්ට තියෙන ඔවුන්ගේ පුද්ගලික කාරණාව. එක එක්කෙනාගේ මඩ ගහ ගන්න එක එක්කෙනාට දෝෂාරෝපණය කරගන්න දේවල් විතරයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒ නිසා ඒව වැදගත් වෙන්නේ නැහැ. මේ ජනතාවගේ ප්‍රශ්න ගැනයි පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. ඒ වගේම පාලකයෝ මේ වගේ නටන්නේ හොඳ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා. මොකද පාලකයෙක්ට ශක්තිමත් විපක්ෂයක් තියෙනවනම් මේ මෙතන ඇවිල්ලා අපි මේ කීප දෙනේ නීතිඥවරු සාකච්ඡා කරන දේ උන්ට පාර්ලිමේන්තුවේදී කතා කරන්න බැරි කමක් නැහැ. ශක්තිමත් විපක්ෂයක් නැහැ. ඒක නික කොන්දපණ නැති විපක්ෂයක් නිසා තමයි රටක පාලකයා තමන්ට ඕන විදිහට නීති සකස් කරගෙන තමන්ට ඕන විදිහට තමන්ට අවශ්‍ය කරන ආකාරයට කටයුතු කරන්නේ. ඒ නිසා අපේ රටේ විපක්ෂයත් දැජ්ජ වෙන්නට ඕන. ඔවුන්ගේ විපක්ෂයට පත්ුනේ හේතුවවත් අඩුතරම ඔවුන්ගේ ඔළුවේ තාම නැහැ. ඔවුන් තාම විපක්ෂයේ ඉන්නේ ඇයි කියන එක ඔවුන්ට ඔළුවේ නැහැ. ඒ ඒක තියෙනවා නම් අඩුතරම ලැජ්ජාවක් කියන දෙයක් තියෙනවා නම් දැන්වත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්නට ඕන. ඔවුන්ගේ දුර්වලකම් ඔවුන්ගේ ඒ කියපු මේ මොලේ නැතිකන් හින්දා තමයි මේ රට මේ තත්ත්වයට පත් වුනේ. තවත් ඔවුන් කටයුතු කරන්නේ මේ ආකාරය නිසා ඔවුන්ගේ අවධානය යොමු කරන ඔය ලැජ්ජ නැති 6-4 තේරෙන්නේ නැති මොන්ටිසෝරි ළමයින්ගේ ජවනිකා පාර්ලිමේන්තුවේ දක්වන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්න. මේ මේවා තමයි සාකච්ඡා කරන්න ඕන දේවල්. අනිත් එක මර්ධනය සහ නීති ආධිපත්‍ය වෙනුවෙන් ඉතාම කෙටියෙන් කියන්න ඕන අධිකරණ නිලධාරීන්ට. මොකද සමාජකට මට විවේචනයක් ඉල්ල කරන්න පුළුවන් අධිකරණ නිලධාරී විවේචනය කරනවා කියලා. නැහැ මම අධිකරණ නිලධාරී විවේචනය කරන්නේ නැහැ. මොකද හේතුව මාත් අධිකරණ නිලධාරියෙක්. අපි විංශාසනයක වාඩි වෙන්නේ නැහැ. නමුත් අපි පත් වෙලා තියෙන මට නීතිඥවරු විදිහට දියුරුම් දෙනකොට අපි මූලිකව අපේ වගකීම තමයි අධිකරණයට සහාය වීම. අධිකරණයේ යුක්ති ඉෂ්ට කර ගැනීමේ කාර්යයට සහාය වීම තමයි නීතිඥවරුගේ ප්‍රමුඛ දියුරුම් දීමේ ප්‍රකාශය. එහෙම නැත්නම් අපි ඒ නීතියට ආරක්ෂා කිරීම. ඒ නිසා පැහැදිලිවම කියන්න කැමති අපගේ රටේ ගෞරවනීය විනිශ්චයකාරවරුන්ට මහේස්ත්‍රාත්වරු සහ ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ට ඔබතුමාලාගේ ගෞරවනීය සේවය අපක්ෂපාතීව හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව ඉටු කරන්නට ඕන කාලවකවානුවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මිනිසුන්ට යන්න තැනක් නැහැ. මිනිසු අසරණයි. මිනිසු අධිකරණය කරා යනවන්තිමට අධිකරණයට ගිහිල්ලා ඔවුන්ට විසඳුමක් නැත්නම් ඔවුන්ට අයුක්තිය නම් ඉෂ්ට වෙන්නේ කොහෙටද මිනිසු යන්නේ? මොකද පාලකයා ඉන්නේ වෙන ලෝකෙක. ඒ අදාළ දේශපාලකයෝ ඉන්නේ තව ලෝකෙක. පාර්ලිමේන්තුව තියෙන්නේ තව ලෝකෙක. මේ මිනිසුන්ට මොන ලෝකයක්වත් නැතුව අතරමං වෙලා ඉන්න වෙලාවක අඩුතරමේ අධිකරණයවත් කෙලින් ඉඳලා ඒ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නට ඕන නිසා ගරු විංශකාරවරුන් පවා මම අවධානය යොමු කරන්නේ ඔබතුමාලාගේ හෘද සාක්ෂිය අනුව අපක්ෂපාතීව විවෘතව තමන්ගේ රාජකාරිය කටයුතු කරන්න. මොකද මේක නැති වුණොත් ඉස්සරහට අපිට අනාගතයේ අධිකරණ පද්ධතියත් නීති ආධිපත්‍යයත් කියන එක කෞතුකාගාරයේ ගිහිලා තමයි අර දරුවන්ට පෙන්වන්න වෙන්නේ මෙන්න මේකේ තමයි දරුවනේ අධිකරණයේ තිබුණේ මෙතන තමයි නීති ආධිපත්‍ය තිබුණේ කියන තැනටපත් වෙනවා. ඒ නිසා තමන්ගේ අපේ මේ දේ ආරක්ෂා කරගත්තේ නැති වුණොත් අනාගතයේ මිනිස්සු අපිට සාප කරයි සහ අපිට දෙස් දෙවුල්තියයි. අපි මිහිඩෝ මේ වගේ මෝඩයෝ වගේ එහෙම නැත්තම් කිසිම උගත්කමක් නැති මෝඩයෝ වගේ අපි කටයුතු කරාද කියන එකනේ.